2024 නොවැම්බර් මාස 14 දින පැවැත්විය නිමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමජනා බාර ගැනීමේ කටයුතු අද දිනෙන් ආරම්භ වෙනවා. ඒ අනුව අද දිවයිනේ මැතිවරණ කොට්ටාශය 22ට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22කදී නාමජනා බාර ගැනීම කටයුතු සිදු වෙනවා. අද දිනේ සිට රාජකාරිය වේලාවන් තුලදී 11:00 මධ්‍යහන 12 දක්වා නාමජනා බාර ගැනීම සිදු කරනවා. සෙන්සවාදා ඉරිදා දිනවල නාමජනා බාර ගැනීම සිදු කරන්නේ නැහැ. ඒ සමගම මෙම මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ ඇපතැන්පත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒත් ස්වාධීන කණ්ඩායම් ඒ තමන් තරඟ කරන දිස්ත්‍රික්කයට අදාළව අපේක්ෂකයන් සංඛ්‍යාවට අනුව එක් අපේක්ෂකෙන්දා රුපියල් 2000ක මුදලක් බැගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇපතැන්පත් කිරීම සිදු වෙනවා. ඇපතැන්පත් කිරීමත් 11:00 මධ්‍යන 12 දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට හැකියාව තියෙනවා. අපි ලස්න සියලුම තරඟ කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් නිශ්චිත නියමානුකූලව ඒ අපි ඉදිරිපත් එදම් 81 අංක 1 දරන පාර්ලිමේන්තු මෙතන පන්තර අදාළව තිබෙන නියමිත ආකෘතිය තුළ තමන්ගේ නාමජනා පත්‍ර බාර දීමට අවශ්‍ය කටයුතු ගන්න. ඒ සමගම නාමජනා පත්‍රයත් සමග බාර දිය යුතු සියලු ලියකියවිලි එම දිනේදීම බාර දීමට කටයුතු කරන ලෙස. මෙතන කොමසාරිස්තුමනි, දැන් කොහොමද පොහොර සහන ආධාරය ආපහු ලබා දීමට මෙතන කොමිසම එකඟ වෙලා තියෙනවද? කොහොමද? අපි පෞද්ගලික ජාතිකරණය පැවැත්වෙන අවස්ථාවේදී එම මැතිවරණය ප්‍රකාශිත පත් කළ මොහොතට පසුව ඉදිරිපත් වෙච්ච යම් ප්‍රවර්ධන ආකාර ප්‍රවර්ධන සඳහා යම් ආකාරයේ බලපාන යම් නීති රීති සහ චක්‍රලේක එම මැතිවරණය අවසන් වන තෙක් ආලවම් කරන බව තමයි අදාළ අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දෙන්නේ. ඒ අනුව අගෝස්තු මාසයේ 21 සහ අගෝස්තු මාසයේ 26 වෙනි දින කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ එම මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී එම මැතිවරණයට අදාළ කාල පරිච්ඡේද තුල සිදු කළ බැවින් ඒ සම්බන්ධයෙන් මෙතන කමින් සභාව අදාළ ලේකම්වරුන්ට දැනුම් දීලා තිබුණා. ජාතිවරණ පසුව ඒ අදාළ කටයුතු කිරීම සඳහා ඒ අනුව ඒ කටයුතු ආකාරයෙන් සිදු වෙනවා. ඒ වගේම යම් ලෙසකින් 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මෙතන පන්තර අනුව අප මෙම් මැතින ප්‍රකාශිත පත් කර තිබෙන පහුගිය 24 සිට ඉන් පසු කාලය ගත්තොත් මේ කාලය තුලදී යම් ආකාරයක එවැනි ප්‍රවදන ආකාරයේ නීති රීති සහ චක්‍රලේඛ නිකුත් වුවොත් ඒ සම්බන්ධයෙන් මෙතන කමින් සභාව මැදිහත්වී කටයුතු කිරීමට සූදානම්. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.